मिलते रहे होंठों के गुलाब और ज्यादा छलके तेरी आंखों से शराब और ज्यादा कल्याणिये ओब नासु කපටිය කියලා නේද ඈ එවනද වැඩ දැන් මට ඔයාලට කමෙන්ට් එක දෙන්න තියෙන එයා ගන්න හැදුව. ඉතින් මං කරන්නේ මම කියන්නේ මම බලෙන් ගන්න කොහොම හරි පොඩි අවස්ථාවක් හරි. පසින්දු පුතේ මේ ඔයාගේ ගායනය ගැන අපි හැමදාම අගය කරනවනේ නේද? මේ දැන් ඇහිච්ච ගායනය මං හිතන මම ඇස් දෙක පියාන අහගෙන හිටියා. මට හිතුණා මිල්ටන් පෙරේරා මැතිතුමා කුඩා කාලේ කොහොම ගායන නැද්ද කියලා. දැන් ඔබෙහි අනුප්‍රාප්තිකෙක් නෙවෙන්නේ. ඉතින් මට හිතුණා ඒ කාලේ එතුමා කොහොම ගායනා කරන්නේ නැද්ද මේ ගීතය අදෝ යමේ ගයද්දි මේ පුංචි කටහඬකින් එකම වෙනසකට තිබුණේ කටහඬේ වෙනස විතරයි මම හැමදාම කියන වගේ අපේ අනාගතය අඳුර වෙන්නේ නැහැ හා සුබ ප්‍රාර්ථනා කරනවා පුතාට පසින්දු පුතා ඔයා ගායනා කරන විදිය දැක්කම අපිට ඒ කොහොමද අපිට ඒක ෆීල් වෙන්නේ කියලා ඒ මේ දැනෙන විදිය කියනවා නම් ඒක ගැන කතානුකර බෑ ඇත්තටම ඔයා මේක කලිනුත් මට ඔයා ගැන කියන්න ලොකු අවශ්‍යතාවයක් තිබ්බා විශේෂයෙන්ම ඔයා කසුන්ගේ මාෂා කියන ගීතය ගායනා කරපු වෙලාවෙත් ඔයා
වෙනම පැත්තකට ඔයාගේ හැකියාව අරගෙන ගියා. සාමාන්‍ය ලේසි නෑ නෝ මේ සාමාන්‍ය කටහඬින් ගායනා කරලා හෙඩ් වොයිස් ගායනා කරන්න මම නම් මගේ ජීවිතේ මම පළවෙනි වතාවට දැක්ක ওই තරම් කුඩා ළමෙක් එහෙම ගායනා කරනවා. ඒ ගීතය අද ගායනා කරපු ගීතය අරගෙන බලනකොට හාත්පසම වෙනස් වෙනස් වූ ශෛලීන් දෙකක් ඔබ කිසිම අඩුවක් කියන්න එහෙම අඩුවක් ගැන හිතන්නවත් නොතියා ගායනා කරනවා පුතේ. ඉතින් මට ඇත්තටම ඉල්ලන්න තියෙන්නේ මේ කිසිම ඇස්වාක් අටවහක් මගේ පුතාට නම් වදින්න එපා කාගේවත් කියලා. ඔයාට ඔයාව දෙවියෝම ආරක්ෂා කරගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා පුතේ. ඔබට ස්තුතියි මඩ. ඒ පසුනේ ඔයාව සිංහලක නෙයි කිය මල්ලේ කිලෝක හින්දි. අපි දෙන්නම චුට්ට හින්දි කිව්වා. මම හින්දි දන්නේ. हिमाचल पड़ी गया लकील बनो ना हिंदी के कल तेरे ना कोजे चरो पाउतिया ना चल तेरे ना कोजे चरो पाउतिया ना मंदा ये है ना पसीदू हमका क्लास में तो आएगी ते गायना करा හිමාචල් ලස්සනට ඒක හින්දි ගීත ගායනා කරා. හැබැයි හිමාචල් දැන් SMS කරන්න බෑනේ කාටවත් නේද? ඉතින් අපි පසිඳු අයියා ගැන විස්තරය ඉස්සෙල්ලාම රංජිත් එදිරිසිංහ මහත්මයාගෙන් අහමු. රංජිත් මාමගෙන් අහමු නේද හිමාචල් මේ ගීතේ ඉතිහාසය ගැන? හා ටිකක් විස්තර ටිකක් කියන්න කියන්නකෝ අපිට. රංජිත් මාමුට මේ සින්දුවේ චිත්ත විස්තර ගැන කියන. පසිඳු ඇත්තෙන්ම මට හරි ආඩම්බරයි මේ ගීතය හින්දි චිත්‍රපටයකට ඇතුළු වුණා. මේක 1967 තිරගත වුණා මේ අරුසු කියන චිත්‍රපටිය. අරුසු කියන්නේ බලාපොරොත්තුව. චල් කේතරියා කොමේ ඔබේ දෙනෙත් මත් බව මට වැඩි වෙනවා. ඉතින් ඒක තමයි මේක ජනප්‍රිය වුණ නිසා කරුණරත්න අබේසේකර ශූරීන් මිල්ටන් පෙරේරාට ලිව්වා කල්යාණීය ඔබ නෑසු කතාවක් කියන්නම් කියලා. අද පුතා අවුරුදු 12න් පහල දින්නේ. මිල්ටන් පෙරේරා ඉපදුනේ 1937. गीते गायन कले एक दस समय हेट नवे योजना मिल्टन पेरार अवरुद तीस देखा ओ गीते गायन करुणा अभिशेखर मामतम ओ गीते रचना कले लतीफ मामतम संगीत अध्यक्ष ने कले नम मूल गीत बेलवोत हितामत्म सुंदर गीत चल के तेरिया मोहम्मद रफी गायन कला हस जयपुरी गीते रचना कला शंख जैक्सन संगीत वे गुण हट मनोज मामा ශක්තිමත් සංගීත මණ්ඩලයක තමයි ඔබ හැදෙන්නේ. එතන මම ඔබට සුබපතන බොහොම හොඳයි. හොඳයි. හිමාෂ එන අපි නිරෝෂණ ඇඳෙන් අහමු පසිඳු අයියගේ ගායනය ගැන මොනවද කියන්න තියෙන කියලා නේද? පසිඳු කියලා වැඩක් නැහැ. නියමයි. මේ දක්ෂතාවයන් එක්ක ඔයා තව ඉදිරියේදී මොනතරම් හොඳ නිර්මාණවලට දායක වේවිද අපේ රටට මොනතරම් වැඩදායක වෙච්ච ගායකයෙක් ගායන ශිල්පියෙක් වේවිද කියන ආඩම්බරය මට තියෙනවා. මම ඔයාට හදවතින්ම සුබපතනවා. බොහොමත්ම ස්තුතියි. පසුගායකෙන් අහන අංකෙ මොකද්ද කියන්නේ? අංකෙ 6නේ. හොඳයි. එහෙනම් ඔන්න වාසනාවන්ත අංකයක් පසිඳු. කොහොමද SMS කරන්න ඕනේ කියලා අපි කියමු. DL සිස්තනක් අංක 6 යොදා 99.2ට SMS කර.